සරණයි පිනන් හම දෙෙනනාටම හැමෝ අදස් වූ දනම්වෙලාඉන්නේ අප ඒ ජයමගේ ධර්ම දේශනාව සමඟ ඒ ආත්මික වෙලා මේ ජීවිතය සාර්ථක කර ගණ්ඩත් සසර ජීවිතය සූ පත්කරගණඩත් උතුම් නිවනිින් සැනසෙනවා සියලු දුක් නැති කරන උත්තම තත්වයකට පත්වෙනවා නැව දුක් විදින්නට ස් සුදානමක් නැහැගෙන අරමුණින් තමයි අපි ධර්මස්්‍රවණය කරන්නේ ලෝකෝත්‍ර දියුණුවක් කිල කියන්නේ එක. ඉති ඒ හැරෙන්ඩ වෙන ඉතුරු වෙන නැත්තන් නවතින තැනක් නැහැ අපි හමදා මතකරන ටකදකින් මතක්කර නැතිහින්ද නැත මතක් කරන්න න සැබෑ යග්‍රහණය කියන්නේ හැමදාම සතුටන් ඉන්න පුළුවන්න්නන් කාට හරි ඒක තම ජයග්‍රහණයඇයි අපේ ජීවිතය අපි හැම ජයග්‍රණයක් එක්කම සතුට භුක්ති වෙදිනවා සතුට සමරන්ඩ සමහර විට දුක්ක තියෙන දෙවලුත් කරගන්නවාගොහොමන මුතු ලෞකික ජීත අපි නොයෙකුත් ඉරක්කවලට යනවා ඉලක්කවල දී ඒඉලක්වට ළඟවන්න අපි කියනවා අපි ගොඩක් සතුටනා කියලා නමුත් ඊට පසේ ඉලක්ක තියද්දි අපේ හිත්වල දුක්කුපතිනවා ඒ ජෑගහි ඉලක්ක තිබද උදහනයකුට මං ගොඩක් කැමති වානයක් මට ගත්තනම් සන්තෝසි ඉන්ඩ පුලුවන්ගේ අදහස්තිනවා ඒ වගේ වාහනයක් තිබනං යිති මොනව නැතිවුනත් මොකද කියන වචනය කාග අතිනුත් කියන ඒ වගේ ගයක් තිබුණ න මොන නැතිවනත් මොකදඒ වගේ රස්සාවක් තිබුණ මොව නැතිුනත් මොකද ඒගේ වාහනයක් තියෙන ඒ වගේ ගයක් තියනයි ඒවගේ රස්සාවක් තියන අය සන්තෝසෙන් මිනොද කියල බලන්න ඒකට්ටියත් ලොකු දුකකින්න්නවා හැබැයි අවසානයේදී ඇති වෙන තත්වයන් ගන මොහතක් හිතල බලන්න. අවසායේදී ඇතිවෙන තත්ත්වයන් තමයි එවැනි ව තත්ත්වයකට පත්වනත් තමන් දුකට පත්ව එක එක දුක් නැතිවෙන්නේ නෑ ලෞකික ලබාගන්න හැම ජයග්‍රහණ එකම ඔන්න ගැටලු තියෙන්නේ. ලෞකික ජයග්‍රහණ ඔක්කෝ පංචුපාදානස්කන්දය හේතුකොට ගෙන ලබාගන්නවු ජයග්‍රහණ නිසාවෙෙන්. එතකොට පංචුපාදානස්කන්දේ හේතුකොට ගෙන ලබාගන්නා වූ ජයග්‍රහණ අනිවාරයෙන්ම දුකකට පත්වෙන නිමාවක උරුමයක් තියෙන්නේ. පංචුපාදානස්කන්දයේ අනිත්‍ය ලක්සණය දුක්ක ලක්ෂණය අනාත්ම ලක්සණය පංචුපාදානස්කන්දයටවත් අතහරින්ඩ බෑ එක ස්වභාවය ඒකයි ඒ සවභභාවයෙන් තියන සියලු දේ සියලුමදේ අදින් අල්ලාගෙනඉන්න මට හොඳයි මේදේ හොඳයි මේ දේ කොහොමත් මගෙත් සමගම තියෙන දෙයක් මේවා මෙහම වඩුවන මෙම වෙන්ඩුවන හෙම වෙන්ඩෝනය කියලා තියන සියලුමදේ ගත්තුත් එහෙම සියලුම ද අප නැතිවන නවතන්න බැති ඒක තේරම නැවෙනවා නැවුණා කියලා ඒවාගෙන ඇතුලාන්න නෙවි. ඒක දැනගෙන අපේ මනසට ඒ පණවිඩය හරියටම කාවැදිල තියෙන්ඩෝ නෑ එතකොට අපේ හිත දුකට පත්තේ නෙනෑ ති ඒ එක සම්පූර්ණයෙන් අවබෝධ වෙච්ච කෙනෙකට අආය කාවදනත යන්න හැ ඒක හින්දා ඒක අවබෝධ කර ගැනීම තමයි අප තේරුම මේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ වෙන මොනුවත් නෙවෙ. මේ කේ එක හිකදවල් තියනොදැන් බෝධංග ගෙන ැනගණ්ඩෝනෑ අරයස්ටෑක් මාර්ග තැ ගණඩෝනෑ ඔය ඔක්කෝම දැන ැනම් ටි යෙන්නේ ඔය ටි අවබෝධ කරගන්න ක්‍රමවේද. ඒ අවබෝධ කරගන්න කොට අපේ තුළ සිද්ධ වෙන දේව. නමුත් අවසානයේදී මේ දුක් නැති කරන්නේ මේ අවබෝධය මොකද මේ අවබෝධය අනිත්‍යදු අනත්ම ලක්සනත්්‍රය පිළිබඳව තියෙන්න්න වූ අවබෝධ තමයි අපිව අදාළ නියමිතම තැන්නට අපි අරගෙන යන්නේ. අදාළ නියමිතම තැන්ට අපි අරගෙන යන්නේ. අන්නේ අබෝධේ මොකක්ද ඒ කියන්නේ. කලින් අපි පනිිවිඩයක් කම්බෙන් අප මනසට සැරෙන් සරේ සරෙන් සරේ පණවිඩියයක් කම්බෙනවා මෙව පුහුණු කරනකොට අපිට එකදිකට තියෙනවා කියලා මක් දැරෙනකොට ඒවා නැහැන එකදිකට තියෙන්නේ නෑ කියලා පනිවිඩයක් කම්බෙනැන අනිත්‍ය සඥා නනාත්ම සංඥා දුක්ක සං්ඥා කියන සං්ඥාවල් ඇතියෙනවා. පසුව පින්නත්න අවබෝධ වෙනවා කියලා කියන්නේ ඒ අදදකිනවා අත්දැක්කට පස්සේ ආය මතගතයාගන්න දෙයක් නෑ මට කැනු දාහන්නක්දයට අපේ කවුරයි නිවසක කෙනෙක් අතුර දහන් වෙනවා. අතුරු දහන් වනාට පස්සේ කට්ටය ගොඩා ක අපට කියන මෙය මැරිලා කියලා. ඉතින් අපි මැරිලා කියලත් විශ්වාස කන අපි එතම කනිම් බෝමයක් පිරිච්ච දැනක නැත්තංක හැරි ගමක් ගිහිල්ලා ඒවගේ වෙලා නිගම් අපි කැලේ කතරමං වෙලා වගේ ඔය මුොුණහරිකිවෙලා තුෘදහං වෙලා ඉන්නගෙන මැරිලා කියල කියෙනවා කිව හම අපිතින් මැරිලා කියලත් අදහස් එනවා මැරිලලා නෑ කියලට අදහස් එනවා. ඔන්න කොහැරි තැනක මුතසරීරයක් තියනවා කියලා ආරංචි වෙනවා කටියය ෙනව අලෑ ගෙදර කෙනවා වගේ කියෙති අපි යැකනුත් අපිට මෙයා මැරිලා නෑ කියෙන අදහස එනවා. කොයි වෙලාවක හරි මොව මැරිලා කියලා ස්තීරම මුතසරීරය දැකලා. ඒ දකින ෂණයේදී මැරිලා න ඒ හඳුනාගන්න ශනයේදී මැරිලා නෑ කියන අදහස අපේ හිත තුළින් අයින්ගෙනවා ඒ අවබෝධය අයින්වෙන්නේ. අවබෝධයෙන් අන්වෙන්නන්නේ ැන අය සිතුවිල්ලක් එන්නේ නැහැ කිසිම විදිහකින් සිතුවිල්ලක් එන්න නැහැ මෙයා මැටල නෑ කර දැක් අනම්. අන්නේ වගේ පංචුපාදානස්කන්දයේ අනිත්්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය දුක්ක ලක්ෂණය අත්දක් ඉන්න ට න. ඒ අත්දැක්කා නං ඒ තැනැත්තාට ආය කොයි කවරදාක්වත් ඒක නිත්‍යයි සැපයි ආත්මයි කියෙන හැඟීම් එන්නෙ නැහැ. අන්න ඒක අත්දැකීම තමයි අපි උත්සහ කරන්නේ ඒ අදදැකට පසෙ වීරය ඕනෙ නැහැ. කිසිවක් ඕනෙ නැහැ ඊට පස්සේ ඒ හැඟීම් තියාගණඩන මුත් අත්දැක ගණ්ඩ නං ඒ ආග්‍රභාවයකින්. අත්වයකින් අපේ හිත ඒකත්වයකට පත්කරගෙන ඒ අග්‍රභාවයකට පත්කරගෙන අපි මොකද කරන්න්ඩ ඕනේ මේ පංචුපාදානස්කන්ධය අදදකින තැන්ට අණ්ඩෝනේ.ඒගැන්නේ ඒක ගවේෂණය කරන්් න එක දිකට නිීක්ෂණය කර් නේ හම එක දිගට නිරීක්ෂණය කරගන්නට අපිට හැකියාවක් තියෙනවා නං පැහැදිලිවම ඉතා පහැදිලිවම අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිතයේ සාර්ථක කරගන්ඩ සසර ජීවිතය සූපත් කරගන්ඩ වගේම ආය කව දක් දුක් නූපදි නතත්කටත්තෙන් දු කොක්කොම පුදදිිට හතුලා තිෙන්නේ හිතේ තියෙන උපාධානය උපාධනය වන්නේ නිත්‍යසුක ආත්ම කියෙන හැඟීම් හිදා. උපානය උුත්තමයි නැවත නවත නවත නැත උපදින්නේ මෙ වගේ දුක්ක හටගන්න වේදනාවල් හටගන්න නඩත්තු කරන්්ඩඕන ඉවරක් නැතුව සලකණ්ඩඕන කොච්චර සලකුවත් නැවත නවත වේදනවල් ඇතිකරවන මේ වගේ සරීර පහල වෙන්නේ තන්හාාව හින්දා. එතකොට එහෙම සරීරයක් පහල නොවන තැනකදී අය ගැටලුවක් වෙන්න නැවත නැවත උත්පත් එලබන්නේ ඇතද යායන් තන්හාපෝනෝ භාවිකා තනන් දිරාග සහගතා මේ විදියට හැම දෙයක්ම නැතිකරගන්ඩ අවශ්‍යකරන ස්ථීර ජයග්‍රහණයක් ලබාගන්්ඩ අශ්‍ය කරන මානසිකත්වය උදා කරගන්ඩ ඕන කරන ලොකු දෙයක් අපි සාකච්ා කරා ඒ තමයි කරණිමෙත් සූත්‍රය තුළ තියන මෛත්‍රය කියන ගුණාංග. ඉතින්ඒ මෛත්‍රය කියන ගුණාංගත්ත එක්ක කරණය මෙැත්ත සූත්‍රයේ තියෙන ආකාරයට සක්කෝූජූච සූූච සූචෝචස්ස මුදුව අනතිමානී සන්තුස්කෝච සුබරෝච අප කිිච්චෝච අධිවසයෙන් තියන මේ දේවල් ගැන අපි ලොකු අවබෝධයින් ලොකු උනන්දුවකින් කටයුතු කර මේ පිනන්ත අයට මතක ඇති ඒවා දියුණු කරගණ්ඩ ෝඋනෑ කියලා බොහෝ කාලකින්දල ඇහිදම අවසාන කාලවකවානුවේ අපි එවැනි අදහසකින් තමයි මේ ජීවිතය අර්ගෙනයන්ට කටයුතු සම්පාධනය කරගන්නේ මේ ප්‍රත්ථවක්ෂ වැඩසට හනත් සමඟ. ඉදිරියේදී ජයමක ප්‍රථ්‍යවේක්ෂ වැඩසටහනත් සමඟ අපි මේ පිළිබඳව දැඩි විනයක් ඇතු. දැඩි ඉතා දැඩි තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරනවා ධර්මකරුණු මාසයක් එක හමාරක් එක දිකට පුහුණු කරන්න වරාගෙන ඒකයි ප්‍රත්්‍යවේක්ෂාම කරමින් ප්‍රත්්‍යවේක්ෂාම කරමින් මේ ධර්මරුණ ජීතවලට පුහුණුරන ඒතා ප්‍රායෝගි වැඩ පිිය ලක්තමයි ඉදිරියේද අප මේ ජයමග ප්‍රත්්‍යවේක්ෂා වැඩසටහන විදිහට මේ පිනන්ත අයට හඳුනාවා දෙන්නට හදන්නේ නදි බොහෝ විට අපේ මනස පිබඳ අවබෝධයකින් කටයතු කළ යුතුව තියෙනවා මොකද සිතේ උපදදින සිතුවිල තමයි සියුමද. සියලුමදේ සිද්ධ කරන්නේ අපට ජීවිතයේ නිවැරදි කරන්ඩ හේතුවවෙන්නේ හිත ොප දෙන සිතුවිලි සිතුවිලි නිවැරදි වනොත් ජීවිතය නිවැරදි වෙනවා. එම නැත්තං ඉතිං මොකද හැමදේටම රන්ධාපාතින්නේ සිතේ. අපි ඇතිව හැගී මතමුණ ීවිතය රඳද පවතින්නේ දිවින සාගන්න ත ැගී මත ප්‍රීතියෙන් ද්ාමයට පත්ති තේ හැඟී මත එහෙම එක 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 හැගී මැතිවෙන්නේ ඒ කනටති අවබෝධය අනුව හොඳයි කොහම නමුත් ජීවිතය කිය කියන්නේ ජෑග්‍රහනය ලබී යුතු දෙයක් සතුටලා බාගතයු් දෙක සාමාන්‍යෙන් ගත්තා හම බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයින්ට යහප තුදාාවෙන දීවල තමයි දශනා කළ තියෙන අපි හැම්බලම ලෞකික ලෝකෝත්තර දෙපැත්තම සාර්ථ කරගන්න විදිහක් ගැන කතා කරනවා ලෞකි ජීවිත සාර්ථ කරගන්ඩ භෞතික වසයෙන් හිතල බලපු හාම ධනය ඕනෑ ධනය තියෙනවන මුණුවද අපට ලැබෙන්නේ ධනය තියෙනවනම් පහසුවෙන් ජීවතෙන්ට හම්බ වෙන සාමාන්‍යෙන් ගත්ත හම ධනය නැතිව තියෙන අපහසුකම් ධනය නැතිවන හම පහස ව මුණුවවද අත්‍යවශ්‍ය දවල් ස අව්‍යදේවල් අත්‍ය අවශ්‍ය දවල් තමයි සාමාන්‍ය වයෙන් කරර්දයක් නැතු ඉඩ පුුවන් නිසක්. සීත වෂන පාලනය කර ගන්න පුළුවන්කම තියෙන ැසි මතුරුවන්ගේ රැකෙන්ට පුුවන්කම තියන අව්වෙන් වැස්සි කරදරයක් වෙන්නේ නැති. සාමාන්‍ය වසයෙන් පහසුවෙන් ඉන්ඩ පුළුවන් නිවසක් ඕනේ. ඒ වගේම තමන්ට ප්‍රමාණවත් ආකාරයට පහසුවෙන් ඇගලාගත හැකි ඇඳුම් ඕන තැනට ගැලපෙන ආකාරයට. ඊරඟට ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීමට සහ සාමාන්‍යය සම්මත වසයෙන් ගත්තවතු. අප්‍රසන්න නොවී දිනපතා ගණ්ඩ ඕන කරන විදිහේ. අප සන නොවී ගැන එක දේ කනපුට අපි ලැවෙන ඇහෙම නැතිවෙන්ඩ ඕන අහාරෝන සහ, ෙත් ෙත්වන මේ තමයි අත්‍යවශ්‍ය දේ ඔය හතර තිබේ නං යහමින් අවශ්‍ය ප්‍රමාණයට අඩු අක් නැත්ව තියෙනවා නම් කෙනෙකුට පුද්ගලෙකුට මනොද බිහෙත්තෙත් ටික ආහාරටික ඇඳුම් සහ ඉන්ඩ තැන ඒ අත්‍යවශය ති ඊට අමතරව සාමාන්‍ය ජීවිතය ජීවත් කනොට අශ දේවතියනවා වාහනයක් තිබ්බනං දුරකතනයක් තිබ්බනං මේ වගේ තමන්ට අවශ්‍ය විදිහේ පහසුකං සහිත දේවල් තියෙනවා නං ජීවිතයගෙන අන්ඩ පහසුවක් තියෙනඒ අවශ්‍ය දේවල්. ඉතින් මේ සමාජ රටාව තුළලා රත්‍යවශ්‍ය දේවල් ටික වගේම අවශ්‍ය දේවල් ටිකත් තියෙනවානම් බොහො හොඳයි යන්න ඒ පහසුවෙන් ජීවතෙන් පුුව ඒටික තිරනං ටික යයටට න නයතියෙන්ට ඕන. ධනය තියෙනව නං හෙනම් පහසුවෙන් ජීවත්තෙන්ට පුළුවන් ඒවගේම ප්‍රශ්න අඩු ධනය නැතිහින්ද ඇතිවෙන ප්‍රශ්න ඇතින්න නැහැ නැතං ගොඩා ප්‍රශ් ඇතිවන ඒ වගේම තමයි න තියනන් ප්‍රති පහසුකන්ටික යහමින් හම්බෙනකොට මේ කාටවක්වත් කාගෙවක්වත් ඉදිරියේ බැගෑ පැත්තෙන්ට ඕනෙ හැ. ඒකැන්නේ නිකං ආයාචනා කරන්න බැගෑපත්වෙන්ට කිසිීම අව්‍යතාවයක්න්නේ නැහැ හොඳින් ධනය තියෙනවා නම්. ඒ වගේම තමයි සතුටක් ජීවත්තෙන්ට පුළුවන්කම කුත්තියන යම්ප්‍රමාණයකට ඩවරදගත්ති නැත්ත දනය තිබ කෙලබ වැඩවරදගත්තොත් දුකට පත්වනවා එනම් සන්තුසිෙන් ජීවත්තෙන පුළුවන්කම තියෙනවා යම්කිසි කෙනකුට හොඳින් ඉතා හොඳින් ධනය තිබේ නම් හරි එතකොට මේ කාරණටික අපි හිතල බැලුවුත් එහෙම අපේ ජීවිතයට කොතනින් හරි එකතු කර ගණ්ඩ පුළුවන් දේවල්න්නේ ධනය කියන එක එතකොට ජීවිතය පහසුවෙන් ගෙවන්ඩ පුළුවන්න්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඔය බෞතික තියෙන දේවල් උපමා කරලා දේශනා කරන වෙලාවල් තියෙනවා. ඒ මොකද එතකොට අපි දැනගණ්ඩ ඕනේ උපමාවක් දේශනා කරන්නේ නිකං නෙවෙේ එතකොට මේක මේ අපි කෙලින්ම්ම කතා කරමු ධනයට උපමාකරපු කාරණාවගයක් තියෙනවා. සද්දා දනං, සීල දනං හිරිඔොත් ත්පියන් දනං සුත දනංච චාගෝච මේ විදියට අන්තිමට ප්‍රඥාව ධනයක් විදියට. මේ දේවල් ගත්තහම මේවා ධනය විදියට ඇයි උපමා කරේ. එනම් මේ දේවල් වර්ධනය කර ගත්තොත් මනසක, අර කියන විදිහට මේ උපමාව සහ උපමේය තුළින් හිතක ඇති බෞතිකදේ හින්දා ධනයෙන් ඇතිවෙන දී අපි දන්නවා. එතකොට මේ මනස තුළ ඇතිකරගත යුතු හැඟී මු ධනයක් විදිහට එ අර ලක්සණ තියෙන හින්දයි. ඒවා උපමාව තුළින් අපි ගණ්ඩ ෝඕන දේ තේරුම් ගණ්ඩුවෝන. දාහරණයක් විදිහට? එක තැනක සඳහ කරන මේ උපමාගැන කතා කරනය වහරි වටි හින්දමක් හෙම කියන් ොකද සිතේ උපදින දේවල් පිළිබඳ අපේ පින්නත්න්නේ. අපිට හැකියාවක් නැහැ සිතේ උපදින දේවල් පිළිබඳව. අපට හැකියාවක් නෑ ඇඳල පෙන්නට. රි ඒක කියන්නේ මෙන්න මේ විදිහ එකක් හදාගණ්ඩ් කියලා. බෞතික දෙයක්නම් ලියල පෙන්න්නට පුළුවන් ඇඳල පෙන්නට පුළුවන් ඡයාරූපයක් පෙන්න්නට පුුවන්. වෙන කෙනෙක්ේ දේක අමෙන්න්න මේ විදරගේ හදඩ මේ විදිර කන්න කියලා. නමුත් එතකොට මේ සිතේ උපදින හැඟීම් ගැන හිදාගන්ඩ බෑයිතින් කෙනෙකුට කොයි වගේ එකක්ද උපදිය යුත්තය කිය ලතින් එතන ගැට ලුවක්තේවා මෙන්න මේ වගේ හැඟීමක් උපදවාගඩ කියලා කියන්න දිහනේ. අන්න ඒකෙහින්දා බුදුරජාන් වන්සගේ ධර්මය කියලාැන සම්පූර්ණයම සිත පිළිබඳ ගැඹුරු විශ්‍රේෂණයක් එතකොට සි සිත්තක උපදින සිතුවිලි ගැන ියලුම කුසල් සියලුම අකුසල් සියලුම කුසල් ඇතිවන්ට හේතු සියලුම කුසල් ඇතිවෙන්ට හේතු මේ ඔක්කොම ධර්මය තුළ යෙනවනන්නේ ඉතින් කිසිීම අඩුවක් නැතුව මේ ධර්මය අපි භාවිතා කළ යුතු තියන ධර්මය අපිට පාවිච්චි කරන්න පුුවන්කම තියෙනවා අඩුවක් නැතුව එතකොට මේ ධර්මයතුළ තියෙන්නේ සිතේ ඇතිවෙන සිතුවිලි පිළිබඳව. ඒනම් අපිට පුළුවන්කම තිෙන්ට ඕනේ හරිද එහෙනම් අපිට හැකියාව තියෙන්න්නට ඕනේ. මේ සිතේ උපදින්නා ව යම් යම් සිතුවිලි තිබේ නම් ඔය විදිහට ඒවා ගැන කියල දෙද්ද. හිතක උපදින හැඟීමක් චිත්‍ර සිල්පියෙක් රූප එකට නගනවා. එහි පරම අදහස තමයි චිත්‍ර සිිල්පයාගේ ඇතිවෙච්ච හැඟීම ඒ බලන්නාගෙත් ඇතිකරවීම එහ මුණ න තව චිත්‍ර සාර්ථක වවෙෙන් ගේ උපමාවලින් බදුරජාණන් වහන්ේ දේශනා කරපු දේවල් ගත්ත ඔය සිද්ධිය තමයි සිද්ධ කර තිර මේ වචනවලින් ධර්මය දේශනා කරද්ද දැන් මම මේ බණ කියද්දි ම උපරිම උත්සාහ කරන්නේ මේ ධර්ම වචනයක් පිළිබඳව මට තියෙන හැඟීමක් ඒ විදිහටම ඉදිිය ඉන්න කෙනා තුළ ඇතිකර චිත්‍ර ශල්පියා භාවිතා කරේ දෘෂ්්‍ය මාධ්‍යය අපි මේ භාවිචා කරන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය එතකොට ඒ බොහෝම අමාරු වැඩක් අර සිතේ විපදින හැඟීමේ හැඩ දල චිත්‍ර සිල්පියාරන්න තන්ට ඇතිවෙච්ච හැීමේ අනුව ඒ ඒ චිත්‍රයක් ගැනනේ. බෞතික දෙයක් ගැන හැඟීමක් ඇතුන මේ තැත්තාට පුළුවන් ඒ මවන්ඩ අඳින්ඩ හදන්ඩ පුළුවන් එතර අනි ත එක්කනටේ හැගීම ඇතිවේ. දැන් මෙතන තියන්නේ ෞතිකදයක් ගැපි ැන් චෛතයක් ගැන හැඟීමක් චිත්‍රය ගැ හැඟිීමක්ව චත්‍ර චිත ශිල්පි න්තිනවා. එතකොට එතන අඩුපාඩුව වනගෙන ඇඳීමේ අඩුපාඩු හැදීමේ අඩුපාඩු. නමුත් හිතක උපදින හැඟීමක් ගැන නම් තව කෙනෙකුට කියදට යන්නේ එක ඇඳල පෙන්නට එක සකස් කරලා පෙන්න්නන්ට මොනවත්ම බෑ. ඒක සඳහා තමයි, බොහෝ උදාහරණ තියෙන්නේ උදාහරණයක් කියෙනවනම් අපික්ෂේ ලතියන් හැද උදාහරණයක් එක තැනකදී බුදුරජාණන් වහන්සේගේෙන් ඇවිල්ලා භික්‍ෂූ පිරිසත් එක්ක මහාවන එක බොහෝ කඳුතියන ප්‍රදේශයක සංචාරය කරනකොට එක භික්ෂූන් වහන්සනක් දකි දරුණු ප්‍රපාතයක් දරුණු ප්‍රපාතියක් දකින මේ දරුණු ප්‍රාති දැක ොකද වෙන්න ඇඟ කිලි පොලා යනවා එතකොට වැටු නොත්ත එහෙ වරයි කියලා හිතෙනවා බොහොම භයාන කයි කියලා තියෙනක මෙතන පරිස්සමින් ඉන්ඩෝනනි තා පරිස්සමෙන් ඉන්ඩෝනි කිය හිතන ප්‍රපාතියක් දැක්හම්. අන්න ඒ වගේ හරිද අන්න ඒ වගේ මේ වලන්ට බුදුරජාන් වහන්සේට ඇවිල්ලා මේ භික්ෂූන් වහන්සේ ය ලෝකයේ තියන ලොකුම දරුණුම ප්‍රපාතිය දර තියෙන්නේ කියලා. එත බුදුරජාන් වහන්ේ ස්සන කරන නෑ. ඉට දරුණු ප්‍රපාතතියන මනාද ජාති ජරා්‍යාදී මරණ සෝක පරිදේව කියල දෙසනා කරු කියෙනකුටි ේතේ ජාතිදුක කියලා කියන්න ප්‍රපාතයක් ජරාදුක කියන්න ප්‍රපාතයක් ව්‍යාදී මරණ කියන්න ප්‍රපාතයක් කිය නි කිව්වන කිය අපි නිකං අතරිනෝ අන්න ඒ උපමාව අපි තේරුම් ගණඩුන උපමාව තුළින් හැඟිීමක් දෙසනා කරේ ඒ කියන්නේ අර දරුණු ප්‍රාතිය දැන් අපි ලෝකාන්තයට වගේ ගිල බිල බලුත්ෙම ම එක පාටම ගැඹුරක් දකිනොකට බයක් උපදිනවා අන්න ඒ වගේ වැටනොත් කියලා ප්‍රවේශගන කවුර නි එක ඇල්ලෝොත් එෙ නික තල්ලු කරන්නඩ වගේ ගැස් හිටිවා හරි අන්න ඒ වගේ චාතිදුක මතක් වෙද්දී චරාදුක ව්‍යාදිදුක අර ප්‍රපාතයට වඩා ප්‍රබලයි පාතයට වැඩුණුත් දුක්විදිින්ට වෙන්නේ එක ෂණයයි එක මාත්‍රයයි මැරණකන්තියන දුක් ප්‍රපාතයට වැටිලා අතපය කැඩිලා කුඩු වෙලා මරණය දක්වා තමයි දුක්කඳින්ට වෙන්න එක වතාව. හැබැ මේ ජීවිතයේ චරාවට පත්වමින් ව්‍යාදියට පත්වමින් ප්‍රියයන්ගෙන්ෙන් කෙමිින් අප්‍රියන්හායක්වෙමිින් අනන්ත ප්‍රමාණ දුක්කදින ඉතිං ඒවා ඉවරක්නෑ හ අරිටි දරුණු ප්‍රපාතියක්ක් අනිත් එක ඒදේවල් හින්දා අපේ පින්නත්න්නේ ගාක් කලාටමකොද වෙන්නේ ඒදේවල් හින්දා බොහෝ වැරදි සිද්ධ කරනවා. බොහෝ වැරදි සිද්ධ කරනකොටමකද වෙන්නේ අනිවාරයෙන්ම බොහෝ වැරදි සිද්ධ කරනකොට අනිවාරයෙන්ම එන දරුණුම ඉතාදරුණුම ගැටලුව තමයි අපාගත වෙන්නට සිද්ධ වීම සංපායආදපායන් වල ලගින්නට සිද්ධ වෙනවා ඒ අතාම දරුණු තත්ත්යක් ම ආය මදක් කරනවා අපි යම් කිසි භූමිකාවක් කරගෙන යන මේ ලෝක ඉපදිලා හැමෝම තමන්ගේ ජීවිතයේ මහරි දෙයක් ඒකරාසිරගෙන පුළුවන් හැටියකට හැමෝල්ගිම වටේ හැදිච්ච වපසරඇත්තියෙනවා ඒ ඒ තැනැත්තා වපුරපු ප්‍රදේශයක් තියෙන අන්න ඒ වපුරපු ප්‍රදේශය තමන් ඇතිකරගත්ත ජව තමන් ඇතිකරගත්ත බල ඒක තු අය එක්තරා ප්‍රතිරූපකයක් විදිහර ජීවත්ත අමැරල්ලන. එතු එට තියෙනවා යම්කිසි වටිනාකමක් යාට තිනවා යම්සි කොටසක් එයාට තිය යම්කිසි භූමිකාව. ඉතින් සමහලාට වට පිට බල බල ඉන්න සමහට ඇත බලබල ඉන්න. මොකදේ මේ මගේ භූමිකාව තු මගේ දරුතාම ඇවිල්ලන. ඒ දුකෙන් ඉන්නවා ඇත්දල්ලාගෙන බලාගෙනඉන්නවා ඒවගතීන් පොල්පොඩි ප්‍රශ්ටික්ත් තිෙනවා ඒ ගොඩනැගලලා තියෙන භූමිකාව තුළ මංනොම පිනන්තයක අපේ ගෙදර ඉන්න සුනක පුත්‍රයාටත් ඒවගේම එකක් තියෙනවන හෙද අපේ ගෙදර ඉන්නවා සුනකෙක් එයාටත් ඒ වගේම ලෝකක් ගන්න ැගලා තිෙන ත් අපි අපේ ඉඩ මේ යොදල තියෙන්නේ සීමාවක් මේ සීමාවෙන් මෙහර තමයි මගේ කොටස කියලා. එතකොට එයත් හැබැයි වැටක් ගහලා තියෙනවා ඒ වැටේ තියෙනවා සමහරවිට ඒක වෙන්ඩස් පුුවන් සහරිට නොවැෙන්ඩත් පුළුවන් මොක ඒක නොවැෙන්ඩ පුළුවන් කියලා කියන්නේ බලන්ඩක එයාලත්න් යාගේ කොටසේදලා තවත් සුනකේක්කාවනං අප ඉඩම පැත්තට එයා එක්තරා දුරකට එලෝලයිනවා. එක්තරා දුරකට එලෝවල අපහෝ වෙනවා කියෙන් එයාටත් ලෝකයක් ගොඩ්නැගිලති නවා. ඒ අත් යම් කිසි ප්‍රතිරූපකයක් මවාගරින්වා. එයා ඒ කොටසේ රජ කරනවා එයා ඒ කොටසේ පාලනය භාරව කටයුතු කරනු. එ ඒටස යම් කිසි විදිහකි මේවන හිතර බලන් පොඩ්ඩා හරි ්‍රිගේ තමයි සමහාර විට වර්ගයබෝ කරනවා. ඒ ආරක්ෂා කරනවා. රි ඒ ආරක්ෂා කරනවා ඒවගේ නොයෙකුත් ආකාරයේ වැඩපිළි වෙලක් සිද්ධ කරනවා මේ කියන තිරි සංසත්වයටත්තියන එක්තරා කොටසා. එතුකට තිරි සංසත්ව අපි ඔක්කොම ගත්තුොත් මේ ලෝකෙ යම් කිසි පුංචි ඉඩක් වෙන් කරගෙන ඉඩ තුළ අහාර හොයාගෙන න නවාතෙන් හොයාගෙන නවා හිළඟට සහට බෙත්තේත් හොයාගෙන න එයාලත් බෙත් කර ගන්නව සමහරදයවල්වට සමහර වෙලාවට අෞෂදීය කොල වගේ දේවල් සමහර ඒවාආහාරයට ගන්න දැනගෙන නෙවේ. නමුත් මේවා පිළිබඳව එක්තරා කොටසක් එක්තරාව අපසරයක් වෙයාලා වෙන්කරගෙන තියනෙන. මේ හැම දෙයක් ගැන හොදර කල්පනා කළ බැලූත් අපි ඔක්කොම එක තැනකට වැටිලා ඉන්නවද ඉති මේ වගේ අපි තේරුම්ගණ්ඩ මේ ජීවිතයෙන් අපි අතමිදන්ඩ ඕනේ. මෙහි යම්කිසි අන්නයට වැඩිය විශේසිත පුද්ගලයෙක් බවට පත්තෙන්ට ඕනේ. ඒකයි මේ සඳහන් කරන්නේ අපිට විසඳමක් ඕනේ සතුටක් ඕනේ. ඉස්තීර භාවයක් ඕනෑ. අසර නොවී ජීවත්තෙන්ට ඕනෑ සංසාරක ජීවිතේ බැරි වෙලාවක්කවත් වැරදි කරලා අරවගේ කොටුවෙන තැනකට වැටුනොත් ඒ හැම කෙනාම එක්තර අපේක්ෂාවකින් ඉන්වා කියල මංකිවේ. නමුත් අපිට ඒ අපේක්ෂාවනවට ළඟාවෙන්ඩ පහසුවක්තිය නමුකොද කියන්නඩ පුළුවන්. අඩු වගන වීරයෙන් ගඩරලා කොහමරි තමන්ගේ අපපසරේ වර්ධනය කරගන්න පුළන්ගේ එහලට අවස්ථාව ගොඩක් කඩුයි දරුණු ඉතා දරුණ ජටපත් කිරීම පැහැර ගැනීම ඇලර තියනවා. තේසන් ලෝකේ දරුණු ආකාරය අසාධාරණකං ඒගේ ගොඩා දෙවල් තියනවා. ඒවා හරි බැහනක ඉතින් උපාදානාදිය සිද්ධ වෙලා වැරදි කෙරුණොත් ඒ වගේ දුක්කිද තත්වකට පත්තෙන් පුලංකම තියන හැම්බිලීම ඒ ගැන ඕනෑම සිද්ධ වෙන දෙයක්නම් අනිත් පැත්හර ණඩ දක්ෂ හට ඕන කොහොම හරික කරගන්ඩ උත්සාහ කරන්න ඕන එම නැත්තන් ජීවිත කොතන හරි සංසාරක ජීවිතයේ විපාක් ලැබෙන්ට තියෙන ඉඩකඩ ගොඩාක්ම වැඩි. ඕනම වෙලාවක තුවාලයක් වනාවගේ බෙහෙත් කරගණ්ඩ පුරුවන් හැකියාවක් ධර්මය තුළු තියෙනවා. අන්න එහෙම ධර්මය ගැන දැනෙන්ට ඕනෑ අපේ ජීවිතය සතුටෙන්ගේ වන්නම් දුක් ඇතිවෙනට බෙහෙත්තියෙනවන. දුක්ඇතිවෙනකොට අසරණ වෙන්නේ නැත්ත.සිෙසින් අසරන වෙන්න පින්නත්න්නේ දුක් ඇති වෙනකට බෞතික වසයෙන් ගත්තත් අපේ ශරීරයට දුක් ඇතිවෙනට බෙහෙත්හෙත් කර ගණ්ඩ බැයිනම් අසරණයවා. අන්න ගේක අඩුපාඩුුවත් තිරනම් සාරීරික දුක් ඇතිවෙනවා අසරණයනවා. ඒවගේම ආරය අඩු පාඩු තිනවනම් කුස ගන්න ඇතිවෙනවා සහ ගිජුකං කෑදරකම්පෝෂණය කරගන්ඩ පුල්ුවංකවන් ඇතිවෙනකොට අසරන වෙනවා. එතකොට ඒ වගේ මේ අසරණවීම් සිද්ධ වෙනවා සතුට නැතිවෙනවා. මේ ඔක්කොම වෙන්නේ අපේ මනසට ගැටලුවක්ෙනකොට ඒ ගැටලුව විසඳගණ්ඩ ක්‍රමයක් නැත්තන් අසරන වෙනවා. දුක් ඇතිවෙනකොට දෝමනස්යන් ඇතිවෙනකොට ඒත් එහෙමයි ඒවා විසදාගන්නට ආකාරයක් නැති නම් අසරණ භාවයට පත්වෙනවා. ඒ විසඳ ගණඩ ක්‍රමයක් නැත්තන් අසරණ භාවයට පත්වෙනවා. ඉතින් ඒවා විසඳගණ්ඩ අවශ්‍ය කරන ක්‍රමවේදයන් අපි හම්බුුණොත් අසරණකමක් නැහැ. අන්න බලන්ඩ මානසික ඇතිවෙන සියලූම ගැටලු. එකක් වැරදි කරන්ඩ පෙළබෙන මානසිකත්තය. අනිත් එක අනුන්ගේ වැරදි නිසා තමන්ව පෙලෙන මානසිකත්වයන් තමන්ගේ අභ්‍යන්තරගත දෝසසාහ අනුන්ගේ දේවල් හින්දා තමන්ගේ එකත් අභ්‍යන්තරගත්ත දෝසයම තමයි අනුන්ගේ වැරදිහිද තමන්ට පීරණ ඇතිවෙන්නේ අපහසුකන් ඇතිවෙන්නේ පින්නත්න්නේ අනිවාරයෙන්ම තමන්ගේ දෝෂයන් නිසා ඒම නැතුව මේ අනුන්ගේ දෝසයන්නේ කොමහර හෙම හැම දුකකටම මානසික දුකකටම හේතුවෙන්නේ තමන්ගේ පැත්තේ තියෙන ප්‍රශ්නය මේකමන් හැමදා මත කරවා කෙනෙක් දුකෙන්ඉන්නවා හරි දුකෙගඉන්න ොකද මේ. අහවල් කෙනා මට මෙන්න මේ වචනවලින් ඉතාම නරක විදියට සංග්‍රහ කළා කියලා. කෙනෙක් දුකෙ ඉන්නවා අහවල් කෙනා මට මෙන්න මේ වචනවලින් ඉතාම නරක විදියට සංග්‍රහ කලා කියලා මේ කෙනෙක් බොහෝම දුකෙඉින්වා බැන්න කියලා. ඉතින් එයාගිං බැනුම් හනකොට දුක්ඇති වුණේ දැන් එයා දුකෙ ඉන්නේ අර වචන හින්ද කියලා කියන්නේ. නමුත් මේක සැබෑ තත්ත්වය තේරෙන්නේ නැහැ. මේකේ සැබෑ තත්ව ඒ නෙවෙයි සැබෑ තත්ත්ව එයාගේ ඒ වචනහිද නෙවෙයි මේ දුක්කඇති වුනේ එයාගන් ප්‍රිය වචන ලබාගැනීම පිරිබඳ තිබුණා වූ තන්හාව නිසායි. කෙනෙක්ගෙන් ප්‍රියවචනය ලබාගැනීම සඳහාතියෙන තන්හාවතමයි ඒ තැනත් තාගෙන් අප්‍රිය වචනයක් ලැබුුණොත්්දුකර ඇතිවවෙට හේතුව බල ඩොකු අපි ආදරය කරන කෙනෙක්ගෙන් නපුරුවචනයක් හම්ුුණනත් එෙම ලොකු දුගක් ඇතිවෙනවා. හැබැයි සාමානිකෙනෙක්ගෙන් නපුරුවචනයක් ඇති වුණුත් එම පිහෙම ගාන කනැති කෙනින් අපි තරම් ප්‍රශ්නය හැ. ඉතින් අන්න ඒ මොකද ඒ එහෙනම් වචන එකම වචනය එකම තාලෙට එකම වෙලාවක ගොඩක් ආදර කරන කෙනෙක්ගෙන් අසා හා ආදරේ නොකරන කෙනෙක්ගෙන් ලැබුණනොත්තහම අපි යොදුකට පත්තෙන්නේ ඉතා පැහැදිලිව ආදරය කරන කෙනාගෙන් ලැබුණනොත්තේ වචන මෙනම් වචනන මේ ප්‍රශ්න යෙන්නේ හිතේ තියන බැඳීමයි ප්‍රශ්නයක් විදිට අපි තේරුම් ගත යුතු තියෙන් එනම් සිතයි නිවැරදි කරගත යුතු. නිවැරදි කරගත යුතුව තියෙන්නේ සිත අන්න ඒ සිත නිවර්ත කරගනීමේ වැඩපිළිව තමයි ඒ සඳහා අවශ්‍ය කරන සියලුදේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙනවා. අන්න ඒ දේශනාවට අනුව අප ජීවිත ඉතාමත්ම කැඹුරෙෙන් හිතල බල්ල සකස් කරගඩ පුරුවන්නන් ඒ කරුණු අනුව අන්න ඒ තැනැත්තාට පහසුවෙන් ජීවත්නි ලන්තියකමතියනවා අසරන කං ඇති වෙන්න නෑ කිසීම අසරනකමක් ඇතිවෙන්නේ නෑ. හරිට මොකක් වගේද හොඳට ධනයතියන කෙනකට බෞතික ලෝකයේ අසරණකං ඇතිවෙන්නේ නෑවාගේ හොඳට ධනය තියන කෙනෙකුට බෞතික ලෝකයේ අසරණකං ඇතිවෙන්නේ නෑවාගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළින් ඒ වගේ හැමදේටම උපරිම සිඳුමක් ලබාගණ්ඩ පුළුවන් කියලා අපේ හිතට දැනුනොත් තේරුුණොත් හැඟුණනොත් ගැට්ලුකාරී අවස්ථා රපතල ැටුකාර අවස්ථාව හිතට නිකන් දුකක් ඇවලා තියනවස්ථාන නෙව. ඇඩෙනගෑන්ට දුක් කැල්ලා තියෙන අවස්ථාව ගැටලුවක් කෙලාිහුමක් කළවට හිතෙන්නේ. පසු තැල්ි ඇතිව අවස්ථාව ගටලුවක් කිය හිත නිවත් ගැටලු තමයි හැබයි සාපේක්ෂවගත්තහම දරුණුම ගැටලු තියෙනෙ එතරන නෙව. දරුණුම ගැටලුව තියෙන්නේ අපේ පින්නත්න්නේ පාපයක් කරඩ හිතිලා. ඒ පාපය නවත්තාගණ්ඩ බැරිතත්ත්වයක් තියෙනවා නම් අන්න ඒක, ඉතාම දරුණ තත්වයක් ඇයි තාම දරු තත්ත්වයක් කියලා කියන්නේ ඒ පාපය නැවත 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 කෙරෙන ස්වභාවයක නං අපි රැඳලා ඉන්නේ ඒ පාපය නැවත නත නැවත නැවත සිද්ධ කරෙන සිද්ධ කෙරෙන ස්වභාවයක නං අපි රැඳලා ඉන්නේ ඒක විසඳගත්තේ නැත්තං බොහෝ පවුරැස්සෙන ඒගැ අනාගත අප්‍රමාන දුකක අනාගත අප්‍රමාණ දුකක උර්ුමකාරය බවට පත්වෙනවා ඒක තමයි අප හඳ ඉතා හොඳින්ම තේරුම් ගත යුතු කාරණවා එන්න ඒ දුක්කිත ස්වභාවයන් අපේ තුළින් ඉවත් කර ගැනීම සඳහා තමයි අපි හැම්ම නිමේෂයකම උත් සහ කරන්න ඕන. ඉතින් එ ඒ කියන්නේ හොඳට විම සිල්තිෙන් ඉට පින්වත්න්නේ. කේලන් කියනක නවත්ත ගන්න අමාරුවු වගේෙන වන කියෙක නවත් ගණඩ අමාරයුගේෙනම්. හිස් වචන කනෙ නවත් ගණ්ඩ අමාරු වගේන. බොරු කියන එක නවත්තගණ්ඩ පෑ වගේනම්. ප්‍රාණගාත අදත්තාදාන කාම්මිත්‍ය ආචාරාදය නවත්තාගණ් ුවමනාවතියෙනවා බැරිනම්. අඩු පාඩුවත්තියනකිල ෙරම් ගඩ. ඒ අඩුපාඩු හදාගන්න තුරු ඒ අඩුපාඩුව තමන්ගේ පැත්තෙන් නිවැරදි කරගන්න තුරු අදාගන්න තුරු අපි ඉත්තාම ගැට්ඩුකාරී තත්ත්වයකට මුහුණපානවා. ඉතාම ගැට්ඩු කාරී තත්වයකට මුහුණපානවා. එමොකද අපිට දරුණු ප්‍රශ්නයකට ගැටඩුවට මුණපාණ්ඩ වෙන්නේ ඒ අදාල මානසිකත්තය සසර බලුපූඩුවල හාගුල්වල මීගුල්වල ලගින්ඩ ආශ්‍ය කරන පසුබිම සකස් කරනෙක් මූලික සුදු ස්වාන්සකස් කරනවා. ඒක වහාම ඒ මානසිකත්ය දුරකරගතයතුයි. රාගාදී කෙරෙස්තර්ම ඉස්මතුවීමක් නං ඉක්මනින් අසුභයාදිය වර්ධනය කරලා වේදනවනු පස්සන වැනි දේ ලෙව බෙහෙත්. ඒ බිහෙත් ඒ අෞෂදහරියට රිදුම් දෙන ඉතාරිදුම් දෙන ඉවසගණ්ඩ අමාරු තුවාලෙකට බිහෙත් කල්ලලා නිදෙන් ඇතිතත්වයට පත්කරගත්තට පස්සේ එතන කිසි ප්‍රශ්නය නෑ තුවාලයක් තියාගෙන ඉන්නකොට අපේ පින්නත්න්නේ ඒ තුවාලෙ වැදුණුත් පෑරෙනෝ තුවාලෙ තියෙන කාලට වදගන්න ඇතුව ඉන්ඩෝනෑ ඒ වගේ රාගාදී කෙලෙස්තර්ම වලින් දූෂිත්නය වෙලා තියෙන සිතකට බාහිර පරිසරයේ තියෙන ඒවාට පෝෂණය වෙන වස්තුූන් නිසා අරිදනෝ. එතකට වද ගන්න තු ඉන්ඩෝන ඒ ඇත්තටම කැලෑවට පව යන්නේ සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලා වනගත වෙලා කටයුතු කරන්නේ තුවාල තියෙන හින්දා. එතකොට ඒක තමතමන්ගේ පැත්තෙන් තේරුම්ගත යුතු තියවා ඒ පරිසරවලින් වනගතවෙට කියරනවෙ කියන්නේ. මගැහැරිය යුතු තැනින් නුවනින් මගහැරිය යුතුයි කියන එක සබ්භාසව සූත්‍රය තියෙන කරනවා. නුවනිින් මගහැරලා සමහර ආස්්‍ර ොදුරු කරග්ඩ ඕනෑ ඉතිං ඒ වගේ හැබැයි අපිට සීයක්ක් තියෙන් ඕනු වෙන්න මේ පණ විඩමට මෙදන්නට ඕනේ තුවාලය හොඳ වනාට පස්සේ වැදුනට රි දෙන්න ත දැනෙනවා විතරයි දැන් අපේ සරීරයක් මේ දැන් මේ තියෙන පුටුවේ වැදුන හම අපිට දැනවා වැදිල තියෙන කියලා ො අපි දැමගේ මේ පිට ලොකුතුවාල තිනවාො කිය ක දකුට රිදිෙනවා. රිදීම සහ දැනීම කියන්න දෙකා. ඒවගේ ධර්ම අවබෝධ කරපු කෙනාට දැනෙනවා. එතකොට තුවාල තියනෙන තුවාලෙන් නැති කෙන තැබයි දන්නවේ පුටුවක ඉඳගෙන මේ පිට හේත්ව ලතින්න පුටුවකට කියලා. දෙන්නම දන්නවා. එක්කෙන පුට සිදෙනවා එක් කෙනෙකට හිදන්න නෑ. හොඳ තේරුම් ගට ොමක්ෙනද. පිටේ තුවාලයක් තියෙන කෙනයි පිටේ තුවාලයක් නැති කෙනයි පුටුවක ඉඳගත්තා හම හොඳටම දන්නවා ඒ දෙන්නා පුටුවක ඉදගඉන්න කියලා හැබ තුවාල රිදිනවා අනිත් කෙනාට දෙනෙනවා. ඒ වගේ රාගාධී කෙලිස්තර්මෝලින් තුවාල කරගෙන හිතතුආල කරගෙන තිෙන කෙනාට මේ ලෝකයේ ඊට අදාළ වස්තු දකිනකොට රිදනවා රිදිනවා වගේම හඳුනගන්න හැබ එ නැති කෙනත් රාගාධී කලිස්තර්මෝලට ගොදුරුවිය හැකි වස්තු කියලා හඳුගන්නවා අහවලා වගේ දකින්නේ කියලා දැනගන්න නමුත් හැබැයි රිදිෙන්න්නේනෑ මෙිෙන මේ රිදෙන ස්වභාවය නැතිකර ගණ්ඩ තමයි අපිට ධර්මය කියනද ඔහුන වෙන්නේ. මොකද හැම එකකටම හේතුවන්න මෙන්න මේකයි එක නැති කරගන්න මේකයි නැති කරගන්න ක්‍රමවේදය මේකයි කියලා අඩුවක් නැතුවම ධර්මය තුළ තියෙනවා. කිසීම අඩුවක් නැතුව ධර්මය තුළ සඳහන් කරලා තියනවා. එහෙනඉතිං කිසිීම අඩුවක් නැතුව ධර්මය තුළ සඳහන් කර තියෙන බව අපිට දැන්නකොට න්නේ කොච්චර දෙයක් කියලා උපදිනවා හැඟීමක්. ආය මට කිසිමම කිසි අඩුවක් නැතුව සියලු සම්පත් ලැබුණවාගේ දැනෙනවා. හරියට තනියම අමාරුවෙන් වැඩක් තමන්ගේ වැඩටික අමාරුවෙන් සිද්ධකරකරවා කියලා හිතන්න්නඩකෝ පුද්ගලේ. ඉතාම අමාරුවෙන් සිද්ධකරන්නවා කියලා හිතන්නෝ කෙනෙ. එහෙම ඉන්න කෙනෙකුට අපේ පින්නත්න ඉතාම ගැලපෙන තමන්ට ලොකු සහයක් ලබාදින අතට අත දෙන හොඳින් එකඟ වෙලා කටයුතු කරන බොහෝම මිතරත්වයක් තියෙන මිතුරෙක් කම්බෙනවා අය පුදම සහනයක් පුදම සුවයක් පුදුම සතුටක් හිතේ ඇත්වෙන කි කරයක් නැතු දැක තලා අඩකරන්නපුල විදු මක්තියෙන හිදා අන්න ඒ වගේ හැඟීමක් ධර්මය මුණ ගැහුණම කෙනකට හම්ේෙනනම්කද විස මක් තියෙන ගැටලුවට විසඳ මක් තියනවා මිතුරෙක්කිලා කියන්නේ හොඳ මිතුරෙක්කිලා කියන්නේ ගැටලුවට විසඳමක් දුකේදී පිහි්ටවෙන ස්වභාවයක් තියෙන කෙනෙක්තමයි මිතරෙක් කියලා කියන්නේ හයයක් තියනතකොට හිතට මට තනිවඩයක් නැමට ප්‍රශ්නයක් කිලලාර කවුරු හරි ඉන්නවා කියලා හයියක්තියෙනවා. අන්න ඒ වගේ දස දහස්ගුණක හයියක් ඇති වෙනව පෙන්නත්න ධර්ම ශ්‍රද්ධාව ඇතිවවෙච්ච කෙනාට. ඒ කියන්නේ මගේ සියලු ගැටලුවලට විසඳම මේ ධර්මය තුළින් ඇබෙනෝ කියලා අන්න ඒකරතමයි කියන්නේ ධර්මය තුළ ශ්‍රද්ධා උපදින කෙනාට ඇතිවෙන හැඟියමම්මකිවේ. පුදුමාආකාර සතුරක් ඇතිවෙනවා දැගති මට ප්‍රශ්නයක් නෑ මකද මට තිය ලොකුම ප්‍රශ්නටික තියන්නේ මානසික එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඇතනින් එහාට මොකද මේ මගේ ප්‍රශ්නටි ඔක්කෝම් විසඳගන්න ක්‍රමේ මට හම් බෙලා තියෙනවා කියලා. විසඳම තියෙනම කියලා දැනකොටම විසඳම ලබාගන්ටත් ප්‍රථමයෙන් ඇති වෙන සතුට තමයි මේ ශ්‍රද්ධාවත් එක්ක උප දින්නේ. අන්නේ ඒ සතුට මිස්්‍රත විසඳම ධර්මය තුළින් ලැබෙනවා කියර දැනෙන ස්වභභාවය තමයි මේ ශ්‍රද්ධාව කියර කියන්නේ එතුකොට ඒ පැත්තටමයි ආය කිසීමම ආකාරයක අසරනවීමක් නැති බව ශ්‍රද්ධාව තියනක නරදයන. අන්න ඒ ධර්ම ශ්‍රද්ධ ධර්මය සඳහන් වෙන්නේ ධනයක් කියලා ඒ වගේ මතමයි බුදුරජාණන් වහන්සේ ගැන ඒ වගේතමයි මහා සංගරත්නය ගැ ඒගනත් අපිසාචක තු ති ෙට දවස අපිෙක් ස පාච කර නො ැයි. කිසිම අසරණකමක් නැතිකමත් කිසිම ආකාරයක සන්තෝසිෙන් ඉන්ඩ පුලුවන්කම අඩුපාඩුවක් නැතු බැගෑ පැත්යෙන් නැතු ැනතිනෙන බැගෑ පැත්වෙන්නේ එක අනතුරක් වෙනකොට තමන්ට පිහිටට ධනය තියෙන කෙනට අනතුරක් වෙනකොට අඩුගණන්න බැගව සලික්ත් යෙන න ඒගේ ොක්හරිරගන්න පුලන්කම තියන වගේ තමයි ස්‍රද්ධාව තියෙන කෙනට හැම වෙලාවකම අනතුරේදී පිහිට වඩ ධර්මය තියෙන. ්‍රද්ධ මූලික කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථකරගන්න පුළන්ගඇතින් ධර්මය තුළ ධර්මය පිළිබඳව. උපරිම ශ්‍රද්ධාවක් වර්තනය වෙන්නේ එයින් ප්‍රයෝජන ලබන කෙනාටයි. එතකොට එයින් ප්‍රයෝජන ලැබූ කෙනා තමයි නිලවසයෙන් කිසිීම ගැටඩුවක් නැතුව. ලොකුම ප්‍රයෝජනයක් ලබපු නැවත ආපස්සු හැරෙන්නේ නැති තත්ත්වයකට ස්තීර සැනසිල්ලකට හිත පත්කරගත්ත පලවෙනි අවස්ථා උදාවච්ච ගෙන තමයි සුවන් පරස්ථ පුද්ගලයා අන්නේ එකයි පන්නත් අවබෝධය නිසාවෙන්ම මෙසුවන් පලස්ත පුද්ගලයාට අචල ශ්‍රද්ධාවක් උපදිනවා ඒ හෙල්ලෙන් නැති ශ්‍රද්ධාවක් ඉතින්ඒවක්කොම එකනකට සම්බන්ධයි ගැන පිහිට දවසෙත් සාකච්චා කරමු ස්්‍රද්ධාව ධනයක් විධයට බුදුරජණන්හන්ේ ද ක තින්ඒ ධනය ලබාගන්්ඩ කිසිීම පැකිලීමකින් න්නතුව කටයුතු කරඩ තමන්ට පුළුවන්කම තිවා ඒ ධනය හිමිකාරයෙක් බවට පත්තෙන්ට එතුර කිසිීම තැනක අසරණ වෙන්න ඕන බෞද්ධයක් කුණා කියලා කියන්න ඒ ධනේ හිමිකාරයෙක්නවෙයි මේ වර්තමානය තියෙන ක්‍රම යන් වන බෞද්ධයක් වුණා කියන්නේ ධනය හිමිකාරයෙක් වෙන්නේ ඒ ධර්මය දායාතකර ගත්තත් එහෙම නැතුව උපැෙන්ට බෞද්ධ කිවට කවදාකත් බෞද්ධවීමක් නං නැත. ඉතින්ගේ නිසාහා අපි තා ඉතාමත්ම ප්‍රවේශ මෙෙන් අපේ ජීවිතයේ දිහා බලලා මේ කරුණු ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථ කරගණඩ අවශ්‍ය කරන වැඩපිළියවෙල උපදවාගණඩ ඕනෙ මේ ජීවිතය සාර්ථ කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් සැනසීමෙන් සැනසෙනවාගෙන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම දෙෙනනා ඇතිකරගන්ට හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. තිං අද මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙනන්නටවශ්‍ය කරන වැඩපිළිලි සකස්කරල දෙෙන්නේ. ජෑමග රූපාහිනි කාරෙමන් ලේපින්න්ත දරුවන් ඉතින්යා වෙනුවෙන් අපිේ ප්‍රර්ථනා කරමු. පුංචිහෝ කායික මානසික දුකක් වීඩාවක් ඇතිවෙලාතිී නොනන්ගේ සියලු දුක්කරදර දුරු වෙන්නට මේ සියලු පුුණ ශක්තිීන් හේතු ඒවා කර ප්‍රාර්ථනා කරමු. උතුම් ධර්මාබෝදය සදහම වේවා කර ප්‍රාත්ථනා කරමමු. එකඊ නොද කාර් යක්ක් සිද කරන කල් යානිත්‍ර දායගත්තය ලබාදන පින්නනන්ත පිරිස ඉතින්ගේඒ අය වෙනුවෙනුත් අපි ප්‍රාර්ථනා කරමු මේ ජීවිතය සාර්ථ කරගන්නටත් වගේම සංසාරක ජීවිතය මේ ලබාදුන්නා වූ කල්යානමිත්‍ර දානයේ හේතුකොටගෙන සංසාරක ජීවිතයේ කිසිදු ආකාරයකින් බාලයගේ ඇසුරකටපත්න ඒවා කල්යානිි ත්‍රස්ත්‍රය නිබන්ධව නිරතුරු ලබේවා සානද උතුම් ලියෝනි ැසෙන්නට හේතුවේවා කලි පාර්ථනා කරම ඉතින් අද දවසේ කල්ලයානමිත දායකත්ත. වසයෙන් සඳහන්කර තියෙන්නේ මතුගම කඩවද පදිංචිව සිටි නැසීගිය විශ්‍රාම ලතුන් පරිපාල නෙධාරී ස්ජී කන්නංගර මහතා සහ එම මහත්මියගේ තෙවශ පූර්ණවීමට පින්පැමණීම සඳහා, ඒ වගේ සල් සත්වෙන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සඳහා මේ ුසල් හේතුවේවා කියන අදහසින් අද දවසේ මේ කල්්‍ය අනමිත දායකත්වය වසයෙන් සඳහන් කළ තියෙනවා දුව අජන්තා කන්නංගර බෑනා ඔස්කාද සිල්වා සහ මිනිපිියන් සින් කියලා. අජන්තා කන්නංගර ඔස්කාද සිල්වා සහ මිනිපිියන් සින්, මතුගම ස්ජි කණන්නංගර මහතා සහ එ මහත්මියගේ තෙවර්ශපූර්ණවීමට පින් පැමිණිීම පිණිස ඉතිං අපි ඒ ස්ටී කන්නංගර මහතා එම මහත්මය ඇතුළු සියලෝ මේ පරලෝගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියර ප්‍රාර්ථනා කරමු ඒවගේ ඒ අයගේ බලාපොෘත්ති නාකාරම සියලු සත්තුවන්ට නිරෝගීි සවය ප්‍රර්ථනා කරමු. ලක්ව සිලු වැසි සවෝදනාටම උතුම් අවබෝධය සඳහාම මේ පින් හේතුවේවා කිය ප්‍රාත්ථනා කරමු. ඒවගේම සුජිවත්තවාසය කරන අජන්තකන්නංගර අජන්තා ක අංගර ඇතිනිය ඔස්කාද සිල්වා මහතානි පිරිියන්නාදී ඒ සියලු දෙනාටම නිත් නිරෝගී චිරීවනය ලබේවා. උතුම් ධර්මාබෝධය සඳහාම මේ සියලු පුුණ ශක්තියන් හේතුවේවා දීර්ඝාශවේවා මේ වසංගත කාලයේදී කිසි වුවදුරෝකට පත් නොවන්නට මේ පින් හේතුවේවා කියර ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම සම්මා සම්බුදුසරණයේ.